බංගලාදේශ තුන්ගිරිය ක්‍රීඩක සකිප් අල් හසන් ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බව බංගලාදේශ ක්‍රිකට් ආයතනයේ පවසනවා. මීට පෙර බංගලාදේශ ක්‍රිකට් ආයතනයේ සඳහන් කර තිබුණේ නවසීලන්තයට එරෙහි තරගාවලියේ මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහි සීමිත පන්දු අර තරගාවලි ක්‍රීඩා නොකළ සකිප් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහාද ක්‍රීඩා නොකරන බවයි. නමුත් මේ වන විට තමන් දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් පසුවන බව ඔහු වෙරළට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. සකිප් අවසන් වතාවට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේදී. ඔහු මෑතක සිට අක්ෂි රෝගී තත්ත්වයකින් පසු වූ අතර එය ඔහුගේ පිතිකරණයටද බලපෑම් එල්ල කළා. ඒ අනුව ඔහුට ශ්‍රී ලංකාවට එරෙහි සමස්ත තරගාවලියෙම විවේක ගැනීමට අවශ්‍ය වී ඇති බවයි මීට පෙර එරට ක්‍රිකට් ආයතනය විසින් සඳහන් කළේ. අධ්‍යක්ෂ බහුල පිතිකරුවේ කොඩමු ස්පීකර් රහිම්ද ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම ටෙස්ට් තරගාවලිය නිවත් කර ඇති බැවින් දෙවන ටෙස්ට් තරගයට සකිප් ක්‍රීඩා කළහොත් ඒ බංගලාදේශ කණ්ඩායමේ ශක්තිය වැඩි කිරීමටද ප්‍රබල හේතුවක් වනු ඇතැයි බංගලාදේශ මාධ්‍ය වාර්තා කළා. දෙරට අතර පැත්තෙන දෙවන ටෙස්ට් තරගයේ එළබෙන තිස්සනදා චිතගොන්හිදී ආරම්භ වීමට නියමිතයි. මේ අතර දුෂ්මත චමීර සහ මතිස පතිරණ IPL තරගාවලියට සහභාගී වීම සඳහා අද දිනේදී ඉන්දියාව බලා පිටත් යාමට නියමිතව තිබෙනවා. චමීර මේ වන විටත් IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට පිටත්ව ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. වඩිදු හසරඟ දුෂ්මන්ත චමීර මතිස පතිරණ යන ක්‍රීඩකයන් ආබාධ හේතුවෙන් මෙවර IPL තරගාවලිය සඳහා ඔවුන්ට අවසර ලබා නොදී එළබෙන 2020 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් කලමනාකරණය කිරීමට වැඩි ඉඩක් ඇතැයි පසුගිය දින කිහිපය තුළදී තොරතුරු වාර්තා වුණා. කෙසේ වෙතත් ආබාධයක් හේතුවෙන් දිල්සන් මදුසංක හට මෙවර IPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ඔහු ශ්‍රී ලංකා රුපියල් කෝටි 17ක මුදලකට මිලදී ගැනීමට කටයුතු කළා. පැයෙන්පැය අලුත් වෙන දෙස්විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.